හාමුදුරුවෝ නවා එක ගෙදරකට යනවා. ඒ ගෙදරින් රසට උයලා දෙනවා. මේ හාමුදුරුව හොඳට වළඳනවා. ඒ හාමුදුරුව කියනවා, මම තමයි හොඳටම මේ ওই උපාසිකාව සතුටු වෙන්න මේ බුද්ධ ශාසනයේ හොඳම තෙරුන් වහන්සේ මේ උපාසිකාවගේ ගෙදරට එනවා. ඒක ගැන හිතලා සතුටු වෙන්න කියලා. ඊට පස්සේ මේ උපාසිකාවට දවසක් මිනිසු කිව්වා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකෙ වැඩ ඉන්නවා. ඔබ හැමදාම ගෙදර ඉඳලම දානෙ පූජා කර කර ඉන්නවා. දෙව්රම් විහෙරට යන්නේ නැද්ද ධර්මය අහන්න? ඊට පස්සේ මේ උපාසිකාව අර ස්වාමීන් වහන්සේ දානෙට වැඩි වෙලාවෙ කිව්වා, මේ ස්වාමීනි දෙව්රම් විහෙරේ භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ දහම් දේශනවනේ මිනිස්සු මේවා කිව්වා, මේ මටත් යන්න ආසයි කියලා. අර හාමුදුරුවන්ට බුදුරජාන් වහන්සේ ගැන ඉරිසිය හිතුණානේ. බුදුරජාන් වහන්සේ මේ උපාසිකාවට දහම් දෙසුවොත් මෙයා මේ උපාසිකාව බුදුරජාන් වහන්සේට පැහැදෙනවා. ඊට පස්සේ මං ගැන තියෙන පැහැදීම අඩු වෙනවා. බුදුරජාන් වහන්සේ ළඟට ගියොත් ඉවරයි කියලා මෙයා හිතලා අර උපාසිකාවට කිව්වා, උපාසිකාව එපා යන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය හරි ගැඹුරුයි, අතිශයින් ගැඹුරුයි. ඔබ වගේ කෙනෙකුට ඒවා තේරෙන්නේ නැහැ. මම හොඳට තෝරලා බේරලා ওই උපාසිකාවට ගැළපෙන බණ ටිකමයි කියන්නේ. මං වගේ හාමුදුරුවක් උපාසිකාව ඔබට ආය හම්බ වෙන්නේ නැහැ. ළඟට ආපු සම්පත නැති කර ගන්න එපා. ඔන්න ආයිදරක් දවසක් අර උපාසිකාව කිව්වා, මට මේ බණ ටිකක් අහන්න යන්න හිතෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් අර හාමුදුරුවෝ ඉරිසියා කළානේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට පහදී කියලා. මොකද ඉරිසියාවයි මසුරුකමයි දෙක එකට තියෙන ඉච්ඡාමච්චරිය. අර කුලේට මසුරු කළා. බුදුරජාණන් වහන්සේට කට්ටිය පහදින එකට ඉරිසියා කළා. ඊට පස්සේ මොකද වුනේ? අර උපාසිකාව දවසක් හොරෙන් ගියා දෙව්රම් විහෙරට. අර ස්වාමීන් වහන්සේ ගෙදරට යනකොට ආරංචි වුණා අර උපාසිකාව මේ බණහන්න ගියා කියලා. පාත්‍රේ ගහක එල්ලුවා, ලහි ලහි දුවගෙන ගියා මගදී මල්ල ගන්නම් කියලා. ඉරිසියාවේ බලය කොහොමද කියලා හිතන්න? ඒ වේගෙන් යන අරහම්දරෝ දැන් ඒ උපාසිකාව බණ අහනවා, බුදුරජාණන් වහන්සේ දහම් දේශනාව. එතකොට අරහම්දරෝ දැක්ක ගමන් ඉන්න තැන අමතක වුණා. කෑ ගහලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔයි පොඩ්ඩක් කිව්ව මැති ඔය ගෑන්ට මොල යන්නේ තේරෙන්නේ නැහැ කිව්වා. අර අරේ ඉඳලා කෑ ගහගෙන දැන් බණ කියන්න උගන්වන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට උගන්වන්න හැදුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වල ස්වභාවයට ගරහා ධම්මපද ගාථාවක් වදාලා. ඒ ගාථාවේ මර උපාසිකව සෝවන් වුණා. ඉතින් බුදුවරුන්ටත් ඔහොම වුණා නම් අපි ගැන කවර කතාද? ඊට පස්සේ දෙව්රම් විහෙරේ දන් සභා මණ්ඩපේ කතා වුණා. මේ දේවදත්ත හරි ඉරිසියයිනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි ඔය ඉරිසියාව සසර පුරුද්දා. ඕන්න ඉරිසියා කරන්න ගත්තොත් එක සසරට යනවා.